constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. The Big Story. මෙම ජනමාධ්‍ය හමුව ආරම්භයේදී තමන් සමග ඊට සහභාගී වන ප්‍රාදේශීය දේශපාලකයන් සියලු දෙනා රූපවාහිනී තිරේ දිස්ත්‍රියේ යුතුය බව චන්දන කත්‍රිආරච්චි මහතාගේ අදහස වී තිබුණා. යනුව මාධ්‍ය හමුව සංවිධානය කර තිබිය ඇත්තේ තනි පෙළට වැඩිපුර සංඛ්‍යාවක් කවාකාර ලෙස යොදමි. එවැනි දිගු පරාසයක් කැමරාවට හසු කර ගැනීම අපහසු බව එෙහිදී මාධ්‍යවේදියා කත්‍රිආරච්චි මහතා ඇතුළු සංවිධායකයන්ට දැනුම් දී තිබෙනවා. එහිදී ඔහු යෝජනා කර තිබුණේ තනිපුටු පෙළ වෙනුවට කැමරාවට හසු කර ගත හැකි සීමාවේ පෙළින් පෙළට පිටුපසින් පුටු සකස් කර දෙන ලෙසටයි. කතිකෙයින් ප්‍රධාන පුටුවට පැමිණ අදහස් දක්වන ලෙසටද ඔහු ඉල්ලීමක් කර තිබූ අතර එහිදී බහින් බස් වීමක් සිදු වුණා. ප්‍රධාන ව්‍යාපාරික අනතුරුව පිරිස මාධ්‍ය හමුව සූදානම් කර තිබූ ස්ථානයෙන් පිටතට පැමිණ මද වේලාවකට පසු යලිත් මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ ස්ථානයට පැමිණියා. අනතුරුව මාධ්‍ය හමුව ආරම්භ කෙරුණා. අද ඒකාබද්ධ විපක්ෂ සන්ධානයට මොනම අයිතියක්වත් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අතදික් කරන්ඩ එතුමාගේ පක්ෂ නායකත්වයට අභියෝග කරමින්. අද මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරපු ඇතැම් අය මේ රට පාලනය කරන්න තමන්ට සුවිශේෂී ජනවරුවක් එක්තරා කාලයක ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසායි කියන එක අමතක කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගාවට යන්න කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයමයි. එහෙම කියලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න වෙනම සන්ධාන හදන්න මම විශ්වාස කරන්නේ සදාචාරක අයිතියක් එතුමාට හෝ වෙනත් මේ කණ්ඩායම කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුලී කොන්ත්‍රාත් එක අධිකරණ සැකත් අපිට ඇති වෙනවා. හැබැයි මේ වෙනම දේශපාලන ප්‍රවාහය හදමින් එතුමාට අයිතියක් හෝ සදාචාරවත් යුතුකමක් නැහැ කියන්න මම තවමත් ශ්‍රී ලංකා අධිපති පක්ෂයේ නායකය කියලා. ජනතාවට ප්‍රශ්නයක් වෙනවා කොහේ යන්නද? කායික යන්නද? ජනාධිපතිවරණයට තරං කිරීමේ අයිතිය නොමැති තැනැත්තෙකු හා එක්වීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභය කුමක්ද? The Big Story.